දවසකට වතාවක් කතාවට රටාවක් තුලින් මම ඔයාලට අද කියලා දෙන්නේ ඉතාම අත්‍යවශ්‍ය වාක්‍ය රටාවක්. මේක නෙවෙයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේක නෙවෙයි මට ඕනේ. මේක නෙවෙයි මම ඕඩර් කළේ. මේක නෙමෙයි මම වැඩියෙන්ම කැමති. මෙන්න මේ වාක්‍ය රටාව තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. සුපුරුදු විදිහටම පාඩමේ මුලින් ඉඳන් අවසානයේ දක්වා රැඳී සිටින ඔයාට ඉතාම හොඳින් මේ වාක්‍ය රටාව ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙනවා. මගේ පන්ති පිළිබඳව දැනගන්න ඔයාට වීඩියෝව අවසානයේදී පුළුවන්. එහෙමනම් දැන් අපි අපේ වාක්‍ය රටාව ඉගෙන ගන්න පටන් ගමු. මේක තමයි අපේ වාක්‍ය රටාව ආරම්භ කරන ආකාරය. This is not what I. This is not what I expected. Expected කියන්නේ බලාපොරොත්තු වුණා. මේක නෙවෙයි. This is not what I expected. මම බලාපොරොත්තු වුණේ. මේක නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. මේක නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. This is not what I expected. This is not what I expected. දැන් මෙතන what I කියලා කඩලා මේක කියන්න යනකොට ටිකක් අපහසුයි කතා කිරීමේදී. පැහැදිලිද? ඒ නිසා what I, what I බලන්නකො ඕගොල්ලොත් කියලා පහසුව තියන්නේ විදිහට කියන කොටයි. හැබැයි පහසුණාට නිවැරදි වෙන්නත් ඕනේ. අපේ පහසුවට හැම දෙයක්ම එහෙම කෙටි කරලා හරියන්නේ නැහැ. නිවැරදි ආකාරයට උච්චාරණය කිරීම කළ යුතුයි. This is not what I expected. This is not what I expected. මේක නෙවෙයි මම බලාපොරොත්තු වුණේ. Expected බලාපොරොත්තු වුණා. අපි තව ටිකක් ඒ වාක්‍ය දීර්ඝ කරමු මෙන්න මේ විදිහට. මේක නෙවෙයි මම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ. මේක නෙවෙයි මම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ. This is not what I expected from you. අන්න අපි එතනදී from you කියන ෆ්‍රේස් එක එකතු කරනවා. This is not what I expected from you. This is not what I expected from you. මේක නෙවෙයි මම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ. ඉතින් කිහිප සැරයක් කියලා මේක පුරුදු වෙන්න. එකපාරම අල්ල ගන්න බැරි නම් කල යුතු හොඳම දේ තමයි නැවත නැවතත් වීඩියෝව බලන්න, ශ්‍රවණය කරන්න, ඒ විදිහට පුහුණු වෙන්න. ඒක තමයි තියෙන එකම විකල්පය. This is not what I expected from you. මේක නෙමෙයි මම ඔයාගෙන් බලාපොරොත්තු වුණේ. This is not what I want. This is not what I want. මේක නෙමෙයි මට ඕනේ. මේක නෙමෙයි මට ඕනේ. This is not what I want. This is not what I want. මතකනේ බ්‍රිටිෂ් ප්‍රනන්සියේෂන් එක want. ඇමරිකන් ප්‍රනන්සියේෂන් එක want. දෙආකාරයේම දැනගෙන ඔයා කැමති විදිහට උච්චාරණය කරන්න. This is not what I want. මේක නෙවෙයි මට ඕනේ. This is not what I want. නමුත් අතීත කාලයේදී මේ වචනේ උච්චාරණය කරන්නේ බ්‍රිටිෂ් ඇමරිකන් දෙආකාරයේම wanted කියලා. Wanted. This is not what I wanted. This is not what I wanted. මේක නෙවෙයි මට ඕන වුණේ. මේක නෙවෙයි මට ඕන කළේ. This is not what I wanted. මෙතනදී තව කාරණාවක් ඔයා මතක තියාගන්න ඕනේ. I කියන වචනේ තේරුම සාමාන්‍යයෙන් මම. නමුත් මෙතනදී අපි යොදාගන්නේ මට කියන අර්ථය. හේතුව ඒක තීරණය කරන්නේ I කියන කර්තෘපදයෙන් පසුව යෙදෙන ක්‍රියාපදය අනුවයි. I කියන කර්තෘපදයෙන් පසුව යෙදෙන ක්‍රියාව අනුව මමද මටද කියලා තීරණය වෙනවා. This is not what I wanted. මේක නෙවෙයි මට ඕන වුණේ. මේක නෙවෙයි මට ඕන කළේ. This is not what I wanted. මේක නෙවෙයි මම කැමති. මේක නෙවෙයි මම කැමති. This is not what I like. This is not what I like. This is not what I like.
මේක නෙවෙයි මම කැමති මේක නෙවෙයි මම කැමති this is not what I like අපි තව ටිකක් ඒ වාක්‍යෙම දීර්ඝ කරගන්නවා මෙන්න මේ විදිහට මේක නෙවෙයි මම වැඩියෙන්ම කැමති මේක නෙවෙයි මම වැඩියෙන්ම කැමති this is not what I like most වැඩියෙන්ම most this is not what I like most මේක නෙවෙයි මම වැඩියෙන්ම කැමති this is not what I like most මේක නෙවෙයි මම වැඩියෙන්ම කැමති ආදරය කරනවා ආශා කරනවා මේ දෙකටම අපි කියන්නේ love කියලා this is not what I love this is not what I love මේක නෙවෙයි මම ආසය මේක නෙවෙයි මම ආස අපි කතා කරනකොට කියන්නේ මේකට නෙවෙයි මම ආස මේකට නෙවෙයි මම ආස මේ කොයි ආකාරයෙන් අදහස් දක්වුවත් ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ this is not what I love this is not what I love ඒකත් ටිකක් දීර්ඝ කරගන්නවා අපි most කියන වචනය යොදාගෙන වැඩියෙන්ම this is not what I love most මේකට නෙවෙයි මම වැඩියෙන්ම ආස කරන්නේ මේක නෙවෙයි මම වැඩියෙන්ම ආස කරන්නේ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේකට නෙවෙයි මම වැඩියෙන්ම ආස මේකට නෙවෙයි මම වැඩියෙන්ම ආස ඔය අර්ථය කියන්නේ මේ විදිය තමයි this is not what I love most this is not what I love most this is not what I love most එමනම් රයිට් ලියනවා රෝට් ලිව්වා this is not what I wrote මේක නෙවෙයි මම ලිව්වේ this is not what I wrote මේක නෙමෙයි මම ඇයට ලිව්වේ ඇයට to her this is not what I wrote to her this is not what I wrote to her මේක නෙවෙයි මම ඇයට ලිව්වේ මේක නෙවෙයි මම ඇයට ලිව්වේ This is not what I wrote to her. This is not what I wrote to her. Meka neve mama anum kale. Meka neme mama order kale. Api ohomane kiyanne. This is not what I ordered. This is not what I ordered. Meka neve mama anum kale. This is not what I ordered. Meka neve mama dunne. මේක නෙවෙයි මම දුන්නේ this is not what I gave this is not what I gave give දෙනවා give දුන්නා this is not what I gave මේක නෙවෙයි මම දුන්නේ අපි මේකම ටිකක් දීර්ඝ කරගන්නවා මෙන්න මේ විදිහට මේක නෙවෙයි මම ඔයාට දුන්නේ මේක නෙවෙයි මම ඔයාට දුන්නේ This is not what I gave you. This is not what I gave you. මේක නෙවෙයි මම ඔයාට දුන්නේ. This is not what I gave you. මේක නෙවෙයි මම ඔයාට කිව්වේ. මේක නෙවෙයි මම ඔයාට කිව්වේ. කියනවා tell කිව්වා told. මේක නෙවෙයි මම ඔයාට කිව්වේ. This is not what I told you. This is not what I told you. Meka nevey mama oyata kiwwe. This is not what I told you. Ada dawase paadamin mama oyalata kiyala dunne. Meka nevey mama oyata kiwwe. Meka nevey mama balaporuttuune. Meka nevey mama oyagen balaporuttuune. Minna me aakariya vaakya. Hakiyawa thiyena aya මීට තව තවත් යම් කොටස් එකතු කරගනිමින් වාක්‍ය දීර්ඝ කරගෙන ලස්සන කරගන්න පුළුවන් වඩාත් අර්ථාන්විත කරගන්න පුළුවන්
इवगीम मी सियालमेक पार कर गन्न बेरी आय इताम किटियन वाक्य पाडन करन्न दिस इज नॉट व्हाट आई लाइक दिस इज नॉट व्हाट आई वांट दिस इज नॉट व्हाट आई ईट दिस इज नॉट व्हाट आई राइट अन्ने विद्यत केटि वाक्य निर्माणी कर गन्न ईक होंदट प्रैक्टिस उनाट पस्से टिक टिक दीर्घ कर गन्न मिन्न मे वगे अपूर्व देवल इगन गन्न ओया समन्यापा यूट्यूब चैनल एकत एक्कम हेमदाम रेंदिला इन्न ओया मे पाडमट कैमति नन लाइक एकक कमेंट एकक दान्न अमतक करन्न एपा सो थैंक यू एवरीवन आई एम कमिंग बैक विथ माय नेक्स्ट वीडियो बाय फॉर नाउ පාසල්යන දරුවන්ට උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අයට රැකියාව වල නිරත අයට ඒ වගේම රැකියාව බලාපොරොත්තු වෙන සිටින අයට එහෙමත් නැත්නම් විභාග ප්‍රතිඵල බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ දැනුමට ගැළපෙන විදියට කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තනි පුජ්‍යල පන්තියක් සංවිධානය කර ගන්නට පුළුවන්. මේ සියලුම පන්ති දෙආකාරයකට පැවැත්වෙනවා. ඔන්ලයින් ක්ලාසස් ලෙසත් නේවාසික පුහුණු කඳවුරු ලෙසත් විශේෂයෙන්ම පාසල්යන දුවල පුතාලට නම් ඔවුන්ගේ නිවාඩු කාලවලදී මේ නේවාසික පුහුණු කඳවුරු සඳහා සහභාගී වෙන්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එහෙම නැත්නම් උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුන්ට දින 45 නේවාසික කඳවුරු සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියෙක් වෙන්න පුළුවන් රැකියාව බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙකී නොකී ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණානුකූලව ඉගෙන ගන්න ගම චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට නේවාසික කඳවුරු සඳහා සහභාගී වෙන්නට පුළුවන්. ඔබ මේ සම්බන්ධ උනන්දුවක් දක්වන්නේ නම් ඔබගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් 0.71 0.11 22 62ට දැන්ම WhatsApp voice message එකක් යොමු කරන්නේ.